අධ්‍යයනයෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි. දැන්මට අහංකන්න දෙයක් නැහැ. පසුගිය 29 වෙනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් රැඳවුවන් 106 දෙනෙකු තුවාල ලැබුවා. මේ වන විටත් ඉන් රැඳවුවන් 28 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලෙත්, තවත් රැඳවුවන් 24 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලෙත් සහ තවත් රැඳවුවෙක් කොළඹ ජාතික රෝහලෙත් ප්‍රතිකාර ලැබෙනවා. රෝහල්ගතව සිට සුළු තුවාල ලැබූ රැඳවුවන් 53 දෙනෙකු නැවත මහර බන්ධනාගාරයේ වෙත රැගෙන වී තිබෙනවා. ඉදිරි දින කීපය තුළ අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පරිදි බන්ධනාගාරයේ කටයුතු පවත්වාගෙන යන්න. ඒ වගේම නේවාසිකයන්ගේ පවුල්වල ඥාතීන්ට කියන්න කැමති, කලබල වෙන්න එපා, අපි සුරක්ෂිතව තමන්ගේ ඥාතීන් බන්ධනාගාරයේ සිටිනවා. මේ වන විට අද දින උදෑසන සිට අපි ඒ සියලු දෙනාට දුරකථන පහසුකම් ලබා දෙනවා. ඒගොල්ලන්ගේ පවුල්වලට කතා කරලා ඒගොල්ලන්ගේ තත්ත්වය ගැන ඒගොල්ලන්ට කියන්න අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. කලාකාරී හැසිරුණු සිරකරුවන් අපි ඔවුන්ට විරුද්ධව විනය අනුකූලව කටයුතු කරනවා. ඒ වගේම නීතිය මගිනුත් කටයුතු කරනවා. මේ වන විට අපි එහෙම රැඳවියන් හඳුනාගෙන තියෙනවා. මේ අතර මහර බන්ධනාගාරයේ ඇතු වූ ගැටුමින් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රැඳවූවෙකු ඊරාත්‍රියේදී ඉන්පලා ගොස් තිබෙනවා. බන්ධනාගාර බුද්ධාංශ නිලධාරීන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව අද පෙරවරුවේ ඔරුගොඩවත ප්‍රදේශයේදී එම රැඳවියා සොයාගැන්වුවා. 32 වරදී එම රැඳවියා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රඳවා තිබෙනවා. මේ අතර මහර බන්ධනාගාරයේ ඇතු වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට 26 දිනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ දිනේදී ප්‍රකාශ 26ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් විසින් සටහන් කරනු ලැබුවා. බන්ධනාගාර රෝහලේ සේවය කර වෛද්‍යවරුන් 8 දෙනෙක්, ඒ වගේම පිරිමි හෙද නිලධාරීන් 2 දෙනෙක්, බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් සහ මෙම සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 6 දිනකගේ ප්‍රකාශ සටහන් කරනු ලැබුවා. දැනට රෝහල්ගතව සිටින තුවාල ලැබූ රැඳවියන් වගේම මේ තුල රඳවා සිටි පුද්ගලයින්ගේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. තවදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා. ලීව ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ඝනති වරලසකට